මේ කරන්න පුළුවන්. මම උදාහරණ කීපයක් කියන්න. උදාහරණ කීපයක්. නිමල් පෙරර කියන පුද්ගලයා FCID එකට දීපු කට උත්තරයක් තියෙනවා. හරි. ටික වෙලාවකින් හරියට. ගේ නිමල් පෙරර. ඔගොල්ලෝ දන්නවා. නිමල් පෙරර FCID එකට දීපු කට උත්තරයක් තියෙනවා. එයාගේ account එකේ මිලියන 60ක් තිබිලා. එයාගේ මිලියන 60 කාගේද කියලා අහනකොට එයා කියලා තියෙනවා ඒක නාමල්ගේ කියලා. එහෙනම් ප්‍රංශයාපත් සමාගමේ ගනුදෙනු. මම කලින් කිව්වේ ඒ සල්ලි ගියා බ්‍රූනායි වල තියෙන කපලේ චන්ද්‍රසිරිගේ වයිෆ් account එකට. බ්‍රූනායි වලින් ඒ සල්ලි ගියා ඕස්ට්‍රේලියාවේ කපලේ චන්ද්‍රසිරිගේ account එකට. කපලේ චන්ද්‍රසිරිගේ account එකෙන් ඒ සල්ලි ආවා ලංකාවේ නිමල් පෙරරගේ account එකට. හරිනේ. නිමල් පෙරර කලින් කියලා තියෙනවා එයාගේ account එකේ සල්ලි කාගාව තියෙන කියලා. පව් ගියා ඕස්ට්‍රේලියාවේ හම්බන්ත ටෝල්ට වෛද්‍ය උපකරණ සැපීම දෙන්නේ කත්තඩංගුර ගත්තා. ඒ අත්තඩංගුරට ගත්ත දෙන්න. ඕස්ට්‍රේලියා මාධ්‍ය වේදින් කණ්ඩායමක් ඇවිල්ලා පරීක්ෂණ කරලා නිමල් පෙරරා ගෙදර ගියා. අර දැක්ක දැන් TV මේ එකල Facebook වල ගියා එක. තියෙනවා. ඇමරිකන් එක්සත් ජනපදයේ මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරා ජාලි වික්‍රමසූරි. ඔහු ඇමරිකන් අධිකරණයේදී පිළි අරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට තානාපති කාර්යයක් මිලදී ගැනීමේදී පගාගත්තු බව ඇමරිකන් මහ අධිකරණයේදී පිළි අරන් තියෙනවා. පැන්ඩෝර පේපර්ස් වලින් එළියට ආවා. පැනමා පේපර්ස් වලින් එළියට ආවා. ඒ විදේශගත ධනිය රට ඇතුලේ ස්ථාන 36ක ඉඩම් ඔප්පුවේ අංකය ලියපු නොතාරිස් ඉඩම් ප්‍රමාණය වටිනාකම තියෙනවා. හරි. ඒ විතරක් නෙවෙයි. ඒගොල්ලෝ හොරකම් කරන්නේ එකට බේරෙන්න හදන තනියම. ඒ නිසා වටේ යෑම තව දිනව. එකට ගහලා බේරෙන්න ඕන තනියම. ඒ නිසා ඒ වැඩේ කරන්න පුළුවන්. කරන්න පුළුවන්. ඒ ප්‍රශ්න සැකයක් තියාගන්න එපා. දැනට දන්න ටික ගිනවත් ලොකු ප්‍රමාණයක්. නමුත් දොරටුව විවෘත කරගත්තට පස්සේ මේක තව විවෘත වෙනවා. වැඩේ කරන්න. හරි. ඒ කියන්නේ පළවෙනි එක තමයි බලේ තියෙන ජනතාව ගාව. අය වෙන කොහෙවත් නෑ බලේ. ද අපිට පහුගිය අරගලයේදී පෙන්වුවේ මොකද්ද? බලේ තියෙන ජනතාව ගාව. ඒ නිසා ජනතාව හරියට අපිට එකතු කරගන්න පුළුවන් නම් මේක වටන්න බෑ. ජනතාව අපිව විශ්වාස කරලා ඔබ අපිට විශ්වාස කරලා ඡන්දයක් දෙනවනේ. අපි ඔබට සහතිකයක් දෙනවා. ඔබ අප කෙරෙහි තබන ලද විශ්වාසය අබම රුණකින්වත් හානි වෙන්න ඉඩ දෙන්නේ නෑ. ඊළඟ ඒ නිශ්චිත මොහොතේ අපි විශ්වාස නොකරපු අය ඒවිලම විශ්වාස නොකරයි. හැබැයි අපි පාලනයක් ඇතුලේ අපිව තවත් විශ්වාස කරයි කියලා අපි හිතනවා ඒගොල්ලෝ. අන්න එහෙම ජනතාව එකතු වුණොත් අපිට මේක ගොඩ ගන්න පුළුවන්. අපිට මාධ්‍ය නෑ. මාධ්‍ය නෑ. මාධ්‍ය ලොකු සෙල්ලමක් කරනවා. අපිට නෑනි නාග ලෝකේ සුබ පණිවිඩයක් අරගෙන නාගීක් වඩම්මලා ප්ලාස්ටික් බෝතලයක දාගෙන ඒ නාගයා බලන් යනකොට පොහොට්ටුව බෙදන්න සුබ ලකුණ අපිට නැහැනේ. එහෙම මාධ්‍ය නේ. ඒක පිළිගන්න. මේ ළඟදී දැකද ක්‍රිකට් මැච් එක වෙලාවේ? ග්‍රෙවික් ගිනවමනේ. වෝල්ඩ් කප් එක වෙලාවේ. අපි කවුරුත් අපේ රට ජයග්‍රහණ නැති කාලේ ක්‍රිකට් ටීම් එක හරි දිනනවා අපි කවුරුත් සතුටු වෙනවා.
එදා ලංකාවේ තව රටක් අතර තිබ්බා ක්‍රිකට් තරගය. ගිනව ගිරව. බෝඩ් එක තිබ්බා ශ්‍රී ලංකාව කියන බෝඩ් එක ඇල්ලුවා. දසිකුවා ගිරවගේ ශාස්ත්‍රය අනුව අද දිනන්නේ ශ්‍රී ලංකාව. හරිද? අපි අපේක්ෂා කරපු දෙයක් නෙවෙයි. හැබැයි දැන් ලංකාව පෙරදුනා. ලංකාව දිනුවනම් ඊළඟ ජනාධිපති තෝරන්නේ ගිරව. ඒ ප්‍රොජෙක්ට් එක මෙහි. හරිද? බෝඩ් නම් ගාලා බෝඩ් තුනක් තියේ ගිරවයයි. ඒින්ද අපිට එහෙම නාලිකා නැහැනේ අපිට. අපිට නැහැ. හැබැයි ඒ සියලු මාධ්‍ය බලයට වඩා අද සමාජ මාධ්‍ය පුළුල් වෙලා තියෙනවා. අද සංවාදය වෙලා තිබෙනවා. ඔබ කතා කරන්න පටන් ගත්තොත් ඔබේ ඥාතින් එක්ක, ඔබේ හිතවතුන් එක්ක ඒ සියලු මාධ්‍ය බලය පරාද කරන්න පුළුවන් නේද? විශාල මාධ්‍ය ජාලයක් අපිට හදා ගන්න පුළුවන්. අන්නේ මේ බලය. ඒ මතවාදී අරගලයක් තියෙනවනේ. ඒ මතවාදය අපේ ගෙන යාමත්, ජනතාව අපි ඒක රාසි කිරීමත් තරහ නැවත අර අලුත් වෙයිසිකින් ඒ කණ්ඩායමට එන්න ඉඩ නැහැ. ඒක පැහැදිලි.